මම දැක්කා ඊයේ විපක්ෂ නායකතුමත් ලුණුගම් වෙහෙර වීරවිල කියන කුඹුරකට ගිහිල්ලා බහැලා තිබුණා මං හිතන්නේ ජීවිතේ පළවෙනි වතාවකට විපක්ෂ නායකතුමා කුඹුරකට බහැලා තිබුණා කකුලේ පොඩ්ඩක් මඩ සුද්ධ කරගන්න පොඩි නියපොතු වලට මඩ ගිහිල්ලා ප්‍රශ්නයක් නිසා දෙතුමා පාර්ලිමේන්තුවට ඇවිල්ලත් නැහැ විපක්ෂ නායකතුමාට විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට කියන්නුනේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ අක්කර 88290ක් ඉන්නවා මේ අක්කර 88290ට අපි පොහොර මෙට්‍රික් ටෝන් 9147ක් ලබා දෙන්න ඕනේ අපි 8533ක් පොහොර දීලා තිනවා ඔය ගියපු ගෑල්ලේ පහුවෙලා වගා කරපු කෑල්ලක ප්‍රශ්නයක් විතරයි ඇරෙන්ඩ සමස්තේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගොවියන්ට 99.5ක් අපි පොහොර දීලා තිනවා දැන් කොම්පෝස් පොහොර සියල්ල අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවීන් හදලා තියෙනවා අපි ගොවීන්ට ඒ සඳහා මුදල් ගෙවලා තියෙනවා ඒ නිසා ගොවීන්ට කිසිදු ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ එළමෙන මහකන්නේ ඔක්තෝබර් 15 පටන් ගන්නනේ 15 වෙනිදා වෙනකොට හැම ගොවිජන සේවා මධ්‍යස්ථානයකටම කොම්පෝස් පොහොර ටිකක් ඒ වගේම ජෛව දියර පොහොරත් ඒ වගේම පොටෑසියම් ක්ලෝරයිඩ් කියන පොහොර සියල්ල දෙනවා කිසිදු පොහොර හිඟයක් ඇති වෙන්නේ නැහැ ඉෂාත් බදුදීන් මන්ත්‍රීතුමා දැන් මේ රඳවා ගැනීමේ නියෝගයක් තියෙන මන්ත්‍රීවරයා දැන් තියාගෙන ඉන්නේ නඩුවකට සම්බන්ධ වෙලා පරීක්ෂණයට ඇඟිලි ගහයක. එහෙම සාක්ෂි තියනවා නම් ඒ සාක්ෂිත් ඉදිරිපත් කරන්න. එහෙනම් වරප්‍රසාද කොමිසමට දාන්න පුළුවන්. මම කියන්නේ ඒ වගේම දැන් අර කොමිසමේ වාර්තාවෙත් පාර්ලිමේන්තුවට සම්පූර්ණ වාර්තාව දෙන්න ඕනේ. මේ පොලිසිය නියෝජ්‍ය පොලිස්පතිවරු පොලිස් අධිකාරීවරුන්ට විරුද්ධවත් නඩු දාලා තියෙනවා. මම එකක් කියන්නුනේ. එදා මමයි බාරව හිටියේ. මේ නියෝජ්‍ය පොලිස්පතිවරු අධිකාරිය කරන්න තියෙන සියලු දේම හොඳට කරා. මට නම් කියන්න බෑ ඒගොල්ලෝ නකිරුවා කියලා. ඔබතුමා දන්නවා මේ දවස්වල සතොස සහ පාරිභෝග අධිකාරිය නිකන් වහා ගිනි ඇවිල්ලන සුරු ආයතන බවට පත් වෙලා තියෙනවා. පාරිභෝගික අධිකාරියයි සතොසයි මොනම ආකාරයකවත් ආයතන දෙකක් විදිහට ගැටීමක් ඇති වෙලා නැහැ. පාරිභෝගික අධිකාරියත් සම්පකාර දෙපාර්තමේන්තුවත් රාජ්‍ය අමාත්‍යාංශය යටතට ගැසට් කරලා තිබෙන්නේ. සතොස ආයතනයේ ගැසට් කරලා තිබෙන්නේ බෙරඳ අමාත්‍යාංශය යටතට. පසුගිය දිනවල ඇති වුණු ඒ සුදු නූලු වංචාව පිළිබඳව මේ වන විට රහස් පොලිසිය ඒ සම්බන්ධව ඉහළම මට්ටමේ පරීක්ෂණයක් සිදු කරමින් පවතිනවා. රහස් පොලිසියට කියන්නේ තුෂාන් ගුණවර්ධන මහත්තයා ප්‍රශ්න කරන්නද කියලා. තාම ඔහුව ප්‍රශ්න කරන්නේ නැහැ. ඔහු ජනාධිපතිතුමා අද ලංකාවට එනකම් බලන් ඉනවා ෆයිල් වගේක් දෙන්න. ඇඳවන්නේ කවුද කියලා වෙනද ඇමතිතුමාටවත් මටවත් තීරණය කරන්න බෑ. අපි පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම විතරයි කරන්න පුළුවන්කමක් තිබෙන. ඒ අනුව රහස් පොලිසියේ උපරිම පරීක්ෂණයක් කිරීම එයට පැවරෙන වගකීම.